සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පසුගිය සතියේ අපි ආරම්භ කළා චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳව සාකච්ඡාව. ඒ සාකච්ඡාවේ අපි පසුගිය සතියේ චිත්තෝපක්ලේශ ධර්ම 16ක් තියෙනවා. ඒ 16න් පළමුවෙනි චිත්තෝපක්ලේශ ධර්මය අභිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ කියන මේ පළවෙනි චිත්තෝපක්ලේශ ධර්මය තමයි අපි පසුගිය සතියේ සාකච්ඡා කළේ. ඊළඟට දෙවැනි, තුන්වැනි, හතරවැනි කියන මේ ඊළඟට තියෙන චිත්තෝපක්ලේශ ධර්ම තුනම පවතින්නේ පටිඝ සම්බන්ධ. ඒ කියන්නේ ද්වේෂ මූලයෙන් ආරම්භ වෙන චිත්තෝපක්ලේශ ධර්ම තුනක් පිළිබඳව. ඒ තමයි ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. ව්‍යාපාදේ චිත්තෝපක්ලේශ ධර්මයක්. ඊළඟ කාරණේ කෝධෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. ක්‍රෝධේ චිත්තෝපක්ලේශ ධර්මයක්. ඊළඟට උපනාහෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. උපනාහේහෙවත් බද්ධ වෛරය උපක්ලේශ ධර්මයක්. ඉතින් ඒ නිසා දැන් මේ කාරණා තුනම, මේ උපක්ලේශ ධර්ම තුනම ද්වේෂ මූලික නිසා අපි අද දවසේ ඒ උපක්ලේශ ධර්ම තුන පිළිබඳවම පොදුවේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට ව්‍යාපාදය, ක්‍රෝධය, උපනාහය කියලා කාරණා තුනක් හැටියට දක්වලා තියෙන්නේ. ද්වේෂ මූලික මනෝභාවයන් වුණාට මේ මනෝභාවයන් අතර ඉතා සියුම් වෙනස්කම් පවතිනවා. එතකොට ඒ වෙනස්කම් හඳුනා ගැනීම අවශ්‍ය නිසා ඒ වගේම ඒවා වෙනත් වෙනත් අවස්ථාවන්හිදී වෙන වෙන ආකාරයෙන් අපේ මනසේ ගොඩනැගෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒවා වෙන වෙන වූ උපක්ලේශ ධර්ම හැටියට දේශනා කරන්නේ. දැන් අපි නිතරම සාකච්ඡා කරනවා සියලුම අකුසල ධර්ම ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ මූලයන් තුනෙන් තමයි ජනිත වෙන්නේ. එතකොට මේ මූලයන් තුනෙන් ජනිත වුණාට ඒවා විවිධ අවස්ථාවන්හිදී විවිධ ස්වરૂපයන්ගෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි විවිධ නම් වලින් විවිධ තැන්වලදී බුදුරජාණන් වහන්සේ මේ කාරණා පැහැදිලි කරන්නේ. එකම මූලයකින් හටගත්තා වුණත් විවිධ අවස්ථාවලදී ඒවයින් කෙරෙන කාර්යභාරය වෙනස් නිසා. ඒ නිසා තමයි මේ ද්වේෂ මූලයෙන් හටගන්නා මේ චිත්තෝපක්ලේශ ධර්ම තුනක්ම ප්‍රධාන වශයෙන් මෙහිදී දක්වලා තියෙනවා. ඒතර තවත් තියෙනවා ඊර්ෂ්‍යාව කියන එක ද්වේෂ මූලයෙන් හටගන්නේ. ඊළඟට ගුණමකු භාවය කියන එකට බොහෝ විට ද්වේෂ මූලය පාදක වෙනවා. මේ විදිහට තවත් ක්ලේශ ධර්මයන් ඉදිරියට කියවෙනවා ද්වේෂ මූලයෙන් හටගන්නේවා. නමුත් මේ ව්‍යාපාද, ක්‍රෝධ, උපනාහ කියන මේ තුන ගොඩාක් සමීපව යන ක්ලේශ ධර්ම තුනක්, උපක්ලේශ ධර්ම තුනක්. ඒ නිසා තමයි අද අපි මේ කාරණා තුනම එකට අරගෙන සාකච්ඡා කරන්නේ. ව්‍යාපාදයයි කියලා කියන්නේ ව්‍යාපාදයේ නීවරණ ධර්මයක් හැටියටත් සඳහන් වෙනවා. ඒ වගේම දස අකුසල කර්මපත දක්වද්දී කයින් කෙරෙන අකුසල් 3යි, වචනෙන් කෙරෙන අකුසල් 4යි, සිතින් කෙරෙන අකුසල් 3 යටතේ දක්වනවා අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. එතකොට අපි පහසුගිය සතියේ එහි අවිද්‍යාව ගැන කතා කළා. එතකොට මේ ව්‍යාපාදය දස අකුසල කර්මපතයක් හැටියට සාංසාරික වශයෙන් ප්‍රබල විපාක ඇති කරන්නට හේතු වෙනවා. ඒ වගේම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පිළිබඳව සඳහන් කරනකොට ව්‍යාපාදය නීවරණ ධර්මයක් හැටියට විශේෂයෙන් දක්වනවා. එතකොට මොකද්ද ව්‍යාපාදයයි කියලා කියන්නේ? තමන් අකමැති වෙන අරමුණ, එහෙම නැත්නම් අකමැති වෙන පුද්ගලය විනාශ වෙනවා දකින්නට කැමති ගතිය. ඒක තමයි ව්‍යාපාදෙහි ප්‍රධාන ලක්ෂණ. එතකොට ද්වේෂයෙන්ම තමයි එය හටගන්නේ. නමුත් ඒ ද්වේෂය වුණාට අර ක්‍රෝධය වගේ රළු විදිහට මතුවෙන්නේ නැහැ. දැන් ක්‍රෝධයයි කියලා කියන්නේ දැන් ඊළඟ උපක්ලේශ ධර්මයේ ක්‍රෝධය. ක්‍රෝධය කියලා කියන්නේ අරමුණ සමග ප්‍රතිවිරෝධාකාරයෙන් මතුවෙනවා. හැබැයි අරමුණ අභිභවනය කරන ආකාරය, අරමුණට විරුද්ධ වෙන ආකාරයෙන් රළු විදිහට මතුවෙනවා. ඒක තමයි ක්‍රෝධයේ ස්වභාවය. ඊළඟට උපනාහයයි කියලා කියන්නේ බද්ධ වෛරය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ වාර බොහෝ ගණනක් විවිධ පැතිවලින් එකම පුද්ගලයා පිළිබඳව අපට කෝපය, තරහව, නොමනාපේ, නොසතුට කාලයක් ඇති වෙනකොට ඒ පුද්ගලයා සමග ඒ නොමනාපේ බද්ධ වෙනවා. ඒ බද්ධ වුණාට පස්සේ එතනත්තා වරදක් කළත් නොකළත් ඒ පුද්ගලයා සිහිපත් වෙනකොටම අපට නොසතුටක් තමයි මතුවේ, නොමනාපයක් තමයි මතුවේ.
එතකොට ඒක තමයි බද්ධ වෛරය කියලා හඳුන්වන්නේ. එතකොට මේ කාරණා තුනෙන් අපි දැන් ව්‍යාපාදයේ මූලික වශයෙන් ගත්තහම ව්‍යාපාදයේහි පවතින්නේ ප්‍රතිවිරුද්ධ අරමුණ. ඒ කියන්නේ අරමුණෙහි මනස ගැටෙනවා, ඒකට ප්‍රිය නැහැ. ඒකත් එක්ක විරෝධාකාරයෙන් තමයි මතුවෙන්නේ. හැබැයි විරෝධතාවයේ තරම් රළු විදිහට ප්‍රකට වෙන්නේ නැහැ. මතුවෙන්නේ නැහැ. අර ක්‍රෝධය වගේ රළු විදිහට අරමුණ නැඩපවත්වන්න යටපත් කරන්න විදිහට ඒ මොහොතේම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ඇතුළත අපේක්ෂාවක් තියෙනවා කවර මොහොතක හෝ ඒ තමන් අකමැති කෙනා විනාශ වෙනවා දකින්නට කැමති ගතිය. ඒ තනත්තාගේ පරිහානිය විනාශය අපේක්ෂා කරන ගතිය තියෙනවා. දැන් හුඟක් වෙලාවට ඒකෙන් ලෝකෙට අනතුරක් එකවර කරන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි ඒ තමන් අකමැති පුද්ගලයාට අනතුරක් සිද්ධ වුණොත්, හානියක් සිද්ධ වුණොත්, අර ව්‍යාපාදයේ ඇති පුද්ගලයා ඒකෙන් සතුටක් ලබනවා. ඒකෙන් තෘප්තියක් ලබනවා. එතකොට එහෙම සතුටු වුණා කියලා, තෘප්තිමත් වුණා කියලා එතන තියෙන්නේ කුසලයක් නෙමෙයි, එතන අකුසල ධර්මයක් හැටියටයි ඒ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි මීට පෙරත් කතා කරලා තියෙනවා හිත සතුටු වෙච්ච පමණින්ම කුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හිතේ ප්‍රසන්න බව, පිරිසිදු බව මත තමයි කුසලයේ තීරණය වෙන්නේ. සිත අපිරිසිදු වෙනකොට එතන ජනිත වෙන්නේ අකුසලය. එතකොට ඒ අකුසලය තුල සතුටක් තියෙන්නත් පුළුවන්. දැන් මේ ව්‍යාපාදයේ බොහෝ අවස්ථාවලදී ජනිත වෙන්නේ අපි හිතමු දැන් අපි ගුණධම් වඩන අය හැටියට ඒ ගුණධම් වඩන පුද්ගලයා තමන්ගේ මනසේ මතුවෙන කෝපය, ක්‍රෝධයක් හැටියට රළු විදිහෙන් මතුවෙන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද ඒක වැරදි කියලා දන්නවා, ඒක සුදුසු නැහැ කියලා දන්නවා, ඒක අනුචිතයි කියලා දන්නවා. ඒ දන්න නිසා ඒක පුළුවන් තරම් යටපත් කරගන්න උත්සාහ කරනවා. යටපත් කළා වුණාට දැන් අපි ඒ මනසේ ගැටෙන ගතිය සර්ව සම්පූර්ණයෙන් දුරු කරලා නැහැ. කියන්නේ පටිඝ මූලය, පටිඝ අනුසය අපි තාම දුරු කරලා නැහැ. ඒ වගේම පටිඝානුසයේ තියෙන ආදීනවය නුවණින් හඳුනාගෙන ඒක මතු නොවි පවත්වා ගන්නට පමණට මනස පුහුණු කරලත් නැහැ. එහෙම පුහුණු කරලා නැතිනම් ඒ පුද්ගලයාගේ මනසේ අර යටපත් කරන පටිඝය, අර ගැටෙන මානසික தත්ත්වය විවිධ ස්වභාවයෙන් මතුවෙන්නට පටන් ගන්නවා. ඒ මතුවෙන එකාකාරයක් තමයි අනේකාගේ විනාශය අපේක්ෂා කිරීම. දැන් හුඟක් වෙලාවට ගුණධම් වඩන, සිල් රකින්න, භාවනා කරන, ධර්මයේ අසුර කරන, ඒ අය සමග කතා කරනකොට සමහර වෙලාවට කියන දෙයක් තමයි හාමුදුරනේ ඉතින් අහවලා අපට මෙහෙම මෙහෙම කළා. නමුත් ඉතින් අපි ඒගොල්ලොත් එක ගැටෙන්න යන්නේ, අපි ඒගොල්ලන්ගේ පිළිගන්න යන්නේ නැහැ. හැබැයි ඉතින් ලෝකේ ධර්මයක් කියලා දෙයක් තියෙනවනේ, කුසල අකුසල කර්ම කියලා දෙයක් තියෙනවනේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට ඕවා ditta ධම්ම වේදනීය වශයෙන් අනිවාර්යෙන් විපාක දෙන්න. ඔය වැඩි කල් යන්නේ නැහැ ඔක විපාක දෙන්න. අපි ජීවත් ඉඳද්දිම අපේ ඇස්පන අපිට අපිට පේන හැටියටම ඔයගොල්ලෝ ඕවා විඳවනවා බලන්න පුළුවන්. එතකොට දැන් මේ මොකද්ද කියන්නේ? මම මුකුත් කරන්න ඉදිරිපත් වෙන්න, හැබැයි ලෝක ධර්මතා හැටියට ඒ තැනත්තා වෙනස්ෙනවා නම් හොඳයි. එතකොට ඒ වෙනසීම අපේක්ෂා කරන. එතකොට ඒ තමයි අර මනස ව්‍යාපාදයේ ජනිත වෙන ආකාරය. ඊට පස්සේ අපි හිතමු එතනතර ආරංචි වුණොත් එහෙම දැන් ඔන්න අර ඔබට මේ විදිහට හතුරුකම් කරපු, නපුරුකම් කරපු ඒ පුද්ගලයාට මෙන්න මෙහෙම කෙනෙක් පිහියෙන් යනවා. එතනත්තට එතනත්ත හදිසි අනතුරකට ලක් වෙනවා. මේ විදිහට බරපතල විදිහට අසාධ්‍යව ඉන්නවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයා මිය ගියා. මෙහෙම ආරංචි වුණොත් එතකොට මේ තැනත් අසතුටු වෙනවා. ඒක තමයි මං කිව්වේ. ඒ ඔයගොල්ලෝ කරපුවා ඔහොම තමයි විපාක දෙන්න නැත්. ඔහොම නුදුන්නොත් තමයි ඒ පුදුමේ. ඒ විදිහට දැන් අරක ආශ්‍රාදනය කරනවා පුද්ගලයාගේ විනාශේ පරිහානි. ඊළඟට අපි හිතමු දැන් පොඩි දෙයක් සිද්ධ වුණා කියලා, හදිසි අනතුරක් වෙලා පොඩි තුවාල ටිකක් විතරයි වුනේ. එහෙම එකක් ආරංචි වුණොත් තව ඔය පටන් ගත්තා විතරයි. ඔයගොල්ලන්ට බලමුකෝ තව ඉදිරියට සිද්ධ වෙන දේ. ඔය ඔන්න මං අද කිව්වා කියලා හිතාගන්න. ඔන්න තව ටිකක් දවස් යනකොට බලන්න ඔය ආරම්භයේ විතරයි. ඔයගොල්ලන් ඔය කරපු දේවල් වල හැටියට ඔහොම නෙමෙයි ඔයගොල්ලන්ට සිද්ධ වෙලා නවතින. දැන් මේ විදිහට අර දැන් ටිකක් අනතුරු සිද්ධ වුණාට ඒකෙන් සෑහීමටපත් වෙන්නේ නැහැ. ඒක ගැන සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒතනත් අපේක්ෂා කරනවා නෑ අපේ අස්පනා පිටම අපිට දකින්නම ඔයිට වඩා බරපතල විදිහේ විපතක්, හානියක් ඒතනත්ට වෙන්න ඕන කියලා මනසින් අපේක්ෂා කරනවා. ඉතින් මේ විදිහට ව්‍යාපාදේ මතුනහම
හැම විටම ඒ කියන්නේ ලෝකෙට අනතුරක් ඍජුව නොපෙනුනාට තමන්ගේ චිත්තසංතානේ හැම විටම අඳුරු කරනවා කිලිටි කරනවා විනාශ කරනවා ඒ නිසා තමයි මේක නීවරණ ධර්මයක් හැටියට නිවන් දකින්න බාධකයක්. එතකොට මේක ඍජුවම පෞකමක් හැටියට එකපාරටම ක්‍රියාත්මක වෙන ස්වરૂපයක් අපට පේන්නේ නැහැ. ඒ වෙලාවේ හානියක් වෙනවා කියලා පේන්නේ නැහැ. ඒ නිසා තමයි ඒක මනසින් සිද්ධ වෙන අකුසල් ගණයට ඇතුළත් කරලා තියෙන්නේ. දැන් කායිකව සිද්ධ වෙනේම අපට පේනවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර. ඒතොර ඒක කය ක්‍රියාත්මක වීමත් එක්කලා ලෝකෙට සිද්ධ වෙන අනර්ථය ප්‍රකටයි. ඊළඟට වචනයෙන් සිද්ධ වෙන අනර්ථයත් ප්‍රකටයි. මොකද ඒක වචනයෙන් ප්‍රකාශ වෙන නිසා. මුසාවාද, පිසුන වාච, පරස වාච සම්පත්තල. දැන් මේ අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන ඒවා කායිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ, වාචසිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි මනසින් ක්‍රියාත්මක වෙනවා. නිකන් මනසින් හිතිලා නවතිනවා නෙවෙයි, මනසින් ඒක සක්‍රිය වෙනවා. ඒ නිසා තමයි ඒක කර්මපතයක් කියලා හඳුන්වන්නේ. අනිවාර්යෙන් සසර ගමනේ විපාක ඇති කරනවා, ප්‍රතිසන්දි විපාක ඇති කරන්නත් සමත් වෙනවා, ප්‍රවෘත්ති විපාක ඇති කරන්නත් සමත් වෙනවා. ඒතකොට මේ දෙපැත්තෙම විපාක ඇති කරන්න සමත් වෙන නිසා තමයි මේක කර්මපත භාවයට හඳුන්වලා තියෙන්නේ. එතකොට දැන් මේ ව්‍යාපාදයේ මනසේ මතුනහම බොහෝ කොට ඒ තනත්තා සංසුල් පුද්ගලෙක් හැටියට අනුන්ට හානි නොකරන කෙනෙක් හැටියට සමාජය තුළ පෙනී සිටින්නට පුළුවන්. හැබැයි ඇතුළතින් නිරන්තරයෙන් දැවෙනවා, විනාශ වෙනවා. ඒ නිසා නීවරණ ධර්මයක් හැටියට මනසින් සිද්ධ වෙන කර්මපතයක් හැටියට ව්‍යාපාදය විශේෂයෙන් දක්වලා තියෙනවා. ඊළඟට ක්‍රෝධය කියලා කිව්වේ අපි මුලින්ම සිහිපත් කළා අරමුණට විරෝධතාවය ඒ මොහොතේම රළු විදිහට මතුවෙන. ඒක කායික වශයෙන් මතුවෙන්න පුළුවන්, වාචසික වශයෙන් මතුවෙන්න පුළුවන්, ඒ මනෝභාවයේ විවිධ ක්‍රමවලට ප්‍රකට වෙන්න පුළුවන්. එතකොට ඒ ක්‍රෝධය මතුවෙනකොට අර ව්‍යාපාදේ වගේ සංසුන් ගතියක් පේන්නේ නැහැ. දැන් ව්‍යාපාදේ මතුණාට එහෙම එකක් එතනත්තගේ හිතේ තියද නැද්ද කියලාවත් අනිත් අයට හඳුනා ගන්නට පහසු නැහැ. හැබැයි ක්‍රෝධය මතුවෙනකොට ඇස් වලින්, මූණෙන්, ඉරියව් වලින්, කතා කරන විදිහෙන්, අතපය හසුරුවන විදිහෙන්, ඇවිදින විදිහෙන් මේ හැම විදිහකටම එතනත්තගෙන් බාහිරට ප්‍රකට වෙන්න ගන්නෝ ඒ ක්‍රෝධය. අර සමහරట్లాට කියන්නේ ක්‍රෝධයෙන් පුපුරනවා කියලා. එතකොට අඹ ටිකක් මූණට දැම්මත් පුපුරයි කියලා කියන්නේ. එතකොට ඒ අනිත් අයට ඒක දැනෙනවා, අනිත් අයට ප්‍රකට වෙනවා. ඒ විදිහට ක්‍රෝධය මතුවෙනකොට ඒක නිරන්තරයෙන්ම අනිත් කෙනාට හානි කරන ස්වરૂපේ රළු විදිහට ඒක ක්‍රියාත්මක වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ක්‍රෝධය පිළිබඳව අනත්ත ජනනෝ කෝධෝ, කෝධෝ චිත්ත පකෝපනෝ, භයමන්තරතෝ ජාතං තං ජනෝ නාව බුජ්ජති, කුද්ධෝ අත්තං නජානාති, කුද්ධෝ ධම්මං නපස්සති, අන්ධං තමං තදා හෝති යං කෝධෝ සහතේන. එතකොට අනත්ත ජනනෝ කෝධෝ, ක්‍රෝධය අනර්ථයක්මයි ඇති කරන්නේ. කෝධෝ චිත්ත පකෝපනෝ, ඒ ක්‍රෝධයෙන් සිත ප්‍රකෝප කරන, විකෘති කරන. ඊළඟට කෝධෝ චිත්ත පකෝපනෝ භයමන්තරතෝ ජාතං, ඒ නිරන්තරයෙන් බියත ඇතිගැන්ම ඇති කරන. තං ජනෝ නාව බුද්ධති, නමුත් මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? ඒකේ අනර්ථය තේරෙන්නේ බාහිරින් බලා ඉන්න කෙනාටයි. අර ක්‍රෝධයෙන් ආවේශ වෙච්ච කෙනාට, ක්‍රෝධයෙන් මනස වික්ෂිප්ත වෙච්ච කෙනාට, ක්‍රෝධයෙන් මනස රළු වෙච්ච කෙනාට ඒකේ ආදීනවෙ පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ ඇයි? අපට යම් කිසිවක ආදීනවෙ දකින්න නම් සිහිය, ප්‍රඥාව අවදි වෙන්න ඕනේ. එතකොට මේ ක්‍රෝධය බහුලව පවතින සිත් පරම්පරාවේ සති සම්පජඤ්ඤය අවදි වෙන්නේ නැහැ. සිහිය උපදින්නේ කුසල්සිතක පමණයි, ප්‍රඥා උපදින්නේ කුසල්සිතක පමණයි. එතකොට දැන් මේ ක්‍රෝධයේ අතරතුර හරි කුසල්සිත මතුනොත් තමයි අපිට මේ ක්‍රෝධයේ අනතුර අනර්ථය පේන්නේ. හැබැයි අකණ්ඩවම ඒ ක්‍රෝධසිත පරම්පරාව නිරන්තරයෙන් චලු විදිහට පවතිනකොට ඒ තැනත්තට එහි තියෙන අනර්ථය පේන්නේ. ඒ ක්‍රෝධයට ඉලක්ක වෙච්ච පුද්ගලයාට හානි කිරීම, පීඩා කිරීම, හිංසා කිරීම තමයි ලොකුම සහනේ හැටියට, කළ යුතු හොඳම දේ හැටියට, ඒක තමයි හොඳම සාධාරණේ හැටියට ඒ තැනත්තාට දැනෙන්න ගන්න. ඉතින් ඒ නිසා කුද්ධෝ අත්තං නජානාති, කුද්ධෝ ධම්මං නපස්සති, අන්ධං තමං තදා හොති යං කෝධෝ සහතේන. මේ ක්‍රෝධයෙන් යම් කිසි කෙනෙකුගේ සිත මැඩ පැවැත්තුනහම ඒ තැනත්තා අත්තං නජානාති ධම්මං නපස්සති, අර්ථය ධර්මයේ දකින්නේ නැහැ. අර්ථය කියලා කියන්නේ ඵලය, ධර්මය කියලා කියන්නේ හේතුව. ඒතකොට හේතුඵල ඔහුට ප්‍රකට නැහැ.
ekiyanne den me tamange manase matu vela tiena krodhen etulata vinasa karana hati ohota peenne ඒ ක්‍රෝධයත් එක්ක ක්‍රියාත්මක වෙනකොට ලෝකෙට හානි වෙන හැටි Tamanට පේන්නේ. ඒතර මොකක් නිසාද Taman මේ කුපිත වෙලා ඉන්නේ කියලා Tamanට පැහැදිලි නෑ. ඒකට එතනත්තා හිතන්නේම අනිත් අයගේ වැරද්ද කියලා. අනිත් අයගේ වැරද්ද කියලා හිතුවට ඇත්තට මේ අනිත් අයගේ වැරද්ද නෙමෙයි. අපි මේක ඉහතදී සාකච්ඡා කරලා තිනවා Tamanගේ මනසේ අනිත් කෙනා කරපු කාරණේ පිළිබඳව ඇති වෙන ආකල්පය Taman ඒ කියන්නේ හිතන විදිය ඒකයි ප්‍රධාන වෙන්නේ ඒ ක්‍රෝධේ මතුවේ. නමුත් ඒතනත්තට හිතෙන්නේම හැඟෙන්නේම දැනෙන්නේම මේ ක්‍රෝධයෙන් මතුවෙන්නේ අනිත් කෙනා කරපු වරද නිසා කියලා. ඒ කියන්නේ හරියට හේතුව පැහැදිලි නැහැ. ඊළඟට ඵලය පැහැදිලිත් නැහැ. මෙහෙම ක්‍රෝධයෙන් කුපිත වෙනකොට තමන්ගේ මනස විනාශ වෙන හැටි, ඒ වගේම අනුන්ට හානි වෙන හැටි ඒතනත්තට පැහැදිලිව දැනෙන්නේ. අත්තං නජානාති ධම්මං නපස්සති. අන්නං තමන් තදාහු. හරියට ඝන අන්ධකාරයක් වගේ. ඝන අන්ධකාරයක් ඇති වුණා මොකක්වත් පේන්නේ. එතකොට මේ දොරටුව හොඳට පැහැදිලිව තියෙද්දි ගිහිල්ලා බිත්තිය හැප්පෙනවා. උළුවස්ස හැප්පෙනවා. එතකොට මඟ නොමඟ පේන්නේ නැහැ. හැම දෙයක් එක්කම හැපෙනවා ගැටෙනවා. අන්න ඒ වගේ තමයි ක්‍රෝධය මතු වුණන් පස්සේ Tamanට සැහැල්ලුවෙන් කටයුතු කරන්න මොනම මඟක්වත් පේන්නේ නැහැ. හැම දෙයක් එක්කම ගැටෙන්න සුදුසු ස්වභාවයෙන් තමයි ඒ Tamanට දැනෙන්නේ. එතකොට එහෙම ක්‍රෝධය මතු වුණාට පස්සේ අපට ඒ ක්‍රෝධයට ඉලක්ක වෙච්ච පුද්ගලයා හෝ සිදුවීම විතරක් නෙමෙයි එතනින් එහාට අනිත් හැම එකක් එක්කම ගැටෙනවා. අපි හිතමුකෝ දැන් ස්වාමියා රැකියාවට ගිහිල්ලා මහා මගදි හරි එහෙම නැත්නම් කාර්යාලයේදී හරි මොනවා හරි ගැටලුවක් ඇති වෙලා ඒකත් එක්ක හිත කුපිත කරගෙන එනවා. එතකොට එහෙම කුපිත කරගෙන ගෙදර ආවන් පස්සේ බිරිඳ වෙනද වගේ ආදරයෙන් කතා කළත් සැමියා කෝප වෙනවා. ඒකත් එක්ක ගැටෙනවා. දරුවෙක් මොකක් හරි යවුවොත් ඒකත් එක්ක ගැටෙනවා. ඇයි කෝප වෙලා ඉන්නේ කියලා හොත් ඒකත් එක්ක ගැටෙනවා. එතකොට ගෙදර හොරතලයට හදන බල්ලා බලලා ආවොත් එහෙම උත් සමහරලාට පයින් පාරක් කාගෙන තමයි යන්නේ. එතකොට ඇයි ඒ තමන්ගේ මනසේ ඒ කෝපය මතු වෙනන් පස්සේ ඉන්ද්‍රයන්ට අරමුණු වෙන හැම අරමුණක් කෙරෙහිම ඒ කෝප සහගත මනෝභාවයෙන් තමයි ප්‍රතිචාර දක්වන්නේ. ඒක අපේ මනසේ ස්වභාවයක්. අපි රාගයෙන් ඉන්නවා නම් අපිට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන හැම අරමුණක්ම ඇලෙන්න බැඳෙන්න ආස්වාදනය කරන්න සුදුසුයි කියලා තමයි දැනෙන්නේ. අපි කෝපයෙන් ඉන්නවා නම් ඉන්ද්‍රියන්ගෙන් දැනෙන හැම අරමුණක්ම ගැටෙන්න හැපෙන්න සුදුසුයි කියලා තමයි හිතෙන්නේ. ඊළඟට අපි බිහිතියෙන් ඉන්නවා නම් ඉන්ද්‍රියන්ගෙන් දැනෙන හැම අරමුණක් පිළිබඳවම අපිට බියත් ඇති ගන්න තමයි ඇති. ඊළඟට අපි සැකයෙන් ඉන්නවා නම් ඉන්ද්‍රියන්ට ගෝචර වෙන හැම අරමුණක් පිළිබඳව අපිට සැකය තමයි ඇති. මේ විදිහට මොන විදිහේ මානසික තත්වයකද අපි පවතින්නේ? ඒ අනුව තමයි අපි බාහිර අරමුණු වලට ප්‍රතිචාර දක්වන්නේ. එතකොට කෝපයෙන් සිත ආවරණය වුණාම ප්‍රකෝප වුණාම ඒතනත්තට හොඳක් නරකක් යහපතක් අයහපතක් කළ යුත්තක් නොකළ යුත්තක් හේතුවක් ඵලයක් ඒ මොකක් පැහැදිලි නැහැ. ඒ හැම කරුණක් එක්කලාම ඒතනත්තා ගැටෙන්න පෙළඹෙනවා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි උපනාහ කියලා කියන්නේ බද්ධ වෛරය. ඇයි ඒකට බද්ධ වෛරය කියලා කියන්නේ? දැන් අර කෝපය මතුවෙන්නේ, ද්වේෂය මතුවෙන්නේ, පටිඝය මතුවෙන්නේ යම්කිසි කාරණයක් පැමිණෙනවා. හැබැයි යම්කිසි පුද්ගලයෙක් පිළිබඳව දීර්ඝ කාලයක් විවිධ පැතිවලින් අපට ගැටිලා ඒ පුද්ගලයා පිළිබඳව ගැටුම්කාරී ආකල්පයක් තහවුරු වුණාට පස්සේ ඒ තැනත්තා සමග බද්ධ වෙනවා අපේ ගැටුම්කාරී මනෝභාවය. ඊට පස්සේ ගැටෙන්නට සුදුසු දෙයක් කරන්න ඕනේ නැහැ, වැරදි වැඩක් කරන්න ඕනේ නැහැ. හොඳ දෙයක් කළත් ඒකට අපි විරුද්ධද, නරක දෙයක් කළත් ඒකට විරුද්ධද, ඒ පුද්ගලයා ගැන කවුරුවක් කතා කළත් අපි ඒ ගැන තරහ ගන්න, ඒ පුද්ගලයාගේ හොඳක් කිව්වත් තරහ ගන්න, නම සිහිපත් කළත් අපි ඒකට නුරුස්නා ස්වභාවයක් දක්වන. ඇයි ඒ? දැන් අර ඒ පුද්ගලයා සමග බද්ධ වෙච්ච නුරුස්නා බවක්, නොසතුටක් අපේ මනසේ තියෙනවා. ඒක තමයි බද්ධ වෛරයයි කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ කාරණා තුනම ද්වේෂයේ මූලික කොටගෙන ජනිත වෙනවා, පටිඝය මූලික කොටගෙන ජනිත වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට පටිඝය, කෝපය, උපනාහය, එහෙම නැත්නම් බද්ධ වෛරය, ව්‍යාපාදය මේ කියන මනෝභාවයන් ඇති වෙන්න කාරණා 10ක් හේතු වෙන්නට පුළුවන්. ඒවා හඳුන්වනවා දස අඝාත වස්තු කියලා. ඒ 10න් 9ක්ම පුද්ගලයන් සම්බන්ධයි. දැන් Taman මූලික කොටගෙන
තමන්ගේ සතුරන් මූලික කොටගෙන තමන්ගේ මිතුරන් මූලික කොටගෙන තුන් ආකාරයෙන් නව ආකාරයකින් මේ ක්‍රෝධය හටගන්න. ඒ ටික හඳුන්වනවා නවාඝාත වස්තුවයි කියලා. අර 10 වෙනි කාරණේ හඳුන්වනවා අස්ථාන ක්‍රෝධයයි කියලා. අස්ථාන ක්‍රෝධය ඇති වුනහම ඒකත් එක්කලා තමයි කාරණා 10 වෙනි. එතකොට මොනවද මේ නව ආකාරය? තථාගතයන් වහන්සේ දක්වනවා දැන් යම්කිසි කෙනෙක් තමන්ට හානි කළා හානියක් කරනවා කියලා දැනුනහම ඒ ගැන කල්පනා කරනවා මොහු අතීතේත් මට නපුරුකම්මයි කළේ. මට අනර්ථයේ පිණිස අවැඩ පිණිස තමයි ඉස්සරත් මට මේ මිනිසයා වැඩ කළේ. දැනුත් ඔහු මට අනර්ථයේ පිණිස නපුර පිණිස තමයි වැඩ කළේ. අනාගතයටත් මොහු මට අනර්ථයේ පිණිස අවැඩ පිණිස ක්‍රියා කරાવી. මේ විදිහට තමන් මුල් කරගෙන යම් පුද්ගලයෙක් ගැන තුන් ආකාරයකින් ඇති වෙනවා අතීත වර්තමාන අනාගත. මෙතනත් අතීතේත් මට නපුර කළා දැනුත් නපුර කරනවා අනාගතෙත් නපුරුකම් කරાવી. දැන් ඔය තුන් ආකාරයේ ඊළඟට තමන්ගේ මිතුර සම්බන්ධව කල්පනා කරන මොහු මගේ මිතුරන්ට ඉස්සරත් හානි කළා. මගේ මිතුරන්ට අනර්ථයක්මයි කළේ. දැනුත් මොහු මගේ මිතුරන්ට විරුද්ධයි. මගේ මිතුරන්ට මොහු හානි කරනවා. අනාගතයටත් මොහු මගේ මිතුරන්ට විරුද්ධකම් කරાવી. දැන් තමන්ගේ මිතුරන් සම්බන්ධව අතීත වර්තමාන අනාගත කියන තුන් ආකාරයෙන් යම් පුද්ගලයෙක් ගැන කෝපය මතුවෙන්නට පුළුවන්. ඊළඟට සතුරන් සම්බන්ධ මොහු මගේ සතුරන්ට ඉස්සරත් උදව් කළා. දැනුත් මොහු මගේ සතුරන්ට සහාය වෙනවා උදව් කරනවා. අනාගතයටත් මගේ හතුරන්ට මෙයා උදව් කරයි කියලා සතුරන් සම්බන්ධ කරගෙන තුන් ආකාරයකින් අතීත වර්තමාන අනාගත වශයෙන් තුන් ආකාරයකින් මත. තමන් අරමුණු කරගෙන අතීත වර්තමාන අනාගත වශයෙන් තුන් ආකාරයේ මිතුරන් සම්බන්ධ කරගෙන තුන් ආකාරයේ සතුරන් සම්බන්ධ කරගෙන තුන් ආකාරයේ ওই විදිහට පුද්ගලයෝ සම්බන්ධව නව ආකාරයකින් ක්‍රෝධය කෝපය උපදින්නට කරුණු පැමිණෙන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ 10 වෙනි එක තමයි අස්ථාන ක්‍රෝධය. අස්ථාන ක්‍රෝධය කියලා කියන්නේ එහෙම පුද්ගලයෙක් මොකක්වත් කරන්නේ නැහැ. මේ ස්වභාවික ලෝකයේ සිද්ධ වෙන සිදුවීම් ලෝක ධර්මතාත් එක්කලා සමහරට ඒතනත්ත ගැටෙනවා. තමන්ගේ දුර්වලකම නිසා සිද්ධ වෙච්ච අඩුපාඩුත් එක්ක ඒතනත්ත ගැටෙනවා. ඒ කියන්නේ දැන් තමන්ට වැස්ස පායලා හොඳට අවුව වැටෙන්න ඕන වෙලාවට වහිනවනම් වැස්සත් එක්ක ගැටෙන. තමන්ට වැස්ස ඕන වෙලාවට වැස්ස නැතුව හොඳටම අවුව වැටෙනවා නම් අවුවත් එක්ක ගැටෙන. ඊළඟට තමන්ට අවශ්‍ය වැඩ ටික කරගන්න බැරි වෙන හැටියට සුළඟ ආදී මේ කවරකින් හෝ බාධා එනවා නම් ඒකත් එක්ක ගැටෙන. ඊළඟට අපි හිතමු තමන් අහක බලාගෙන ගිහිල්ලා පය හැපෙනවා ගලක මුලක, ඊට පස්සේ ගලත් එක්ක මුලත් එක්ක ගැටෙන. ඒකට තව පාරක් පයින් ගහලා මොකකින් හරි ඇනලා රවල බලලා දැන වැදිලා තමයි යන්නේ. ඒක ගලේ වැරද්දක් වා මුලේ වැරද්දක් වා නෙමෙයි, තමන් අහක බලාගෙන උඩ බලාගෙන ගිය නිසා තමයි කකුල ඇනගන්නේ. ඒක ලෝකේ වැරද්දක් නෙමෙයි. නමුත් තමන් කුපිත වෙනවා. ඉතින් අන්නේ විදිහට පදනමක් නැතුව හේතුවක් නැතුව කියලා කියන අදහස් කරන්නේ ඒක ඒ තමන් හිතන කාරණේ සැබෑ කාරණයක් නෙවෙයි. තමන් නිකන් අර විදිහට හදාගත්තු මවාගත්තු කරුණක් එක්කලා කුපිත වෙනවා ගැටෙනවා. ඒක තමයි අස්ථාන ක්‍රෝධයයි කියලා කියන්නේ. ක්‍රෝධ කෝප විය යුතු තැනක ලෝක සම්මතයේ හැටියට කෝප වෙන්නට ඕන තැනක නෙමෙයි ඒ කෝප වෙන්නේ. කොතනකවත් කෝප වීම සුදුසු නැහැ. නමුත් ලෝකයේ පුද්ගලයෝ යම් යම් කරුණු කෙරෙහි කෝප වෙන්නට සාධාරණ හේතු පෙන්ව එහෙම සාධාරණ හේතුවක්වත් එතන ඇත්තේ නැහැ කියන එක තමයි එතන අස්ථාන ක්‍රෝධයයි කියලා හඳුන්වන්නේ. ඒතකොට මෙන්න මේ විදිහට මේ ක්‍රෝධය පටිඝය ජනිත වෙන්නට අවස්ථා 10ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට අපිට දැන් අරමුණු වල ගැටීම, ඒ ගැටීමත් එක්කලා නොසතුට නොමනාපය ඇති වෙන්නට පුළුවන් ඒ පටිඝය හැටියට. දැන් මේ ව්‍යාපාද ක්‍රෝධ උපනාහ කියන මේ කාරණා බොහෝ කොට ඇති වෙන්නේ පුද්ගලයන් සම්බන්ධව. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. දැන් අර පටිඝය කියන එක ඕනම කරුණක් සම්බන්ධව ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. දැන් අපි කෑමක් කනකොට ඒකේ යම්කිසි නීරසක් ආවොත් ඒ කෑමත් එක්ක ගැටෙනවා. ඒක ප්‍රතික්ෂේප කරනවා. යම්කිසි දුර්ගන්ධයක් මතුනොත් ඒ දුගඳ අපි ඉවසන්නේ නැතුව එතන නහය අකුලුවගෙන මූණ අකුලුවගෙන පැත්ත කරනවා. ඒ අරමුණත් එක්ක ගැටෙනවා. යමක් දැක්කොත් අපි අකමැති දෙයක් අපි අහක බලා ගන්නවා. යමක් ඇහුනොත් අපි අකමැති දෙයක් අපි
එතනින් ඉවත් වෙන්නට උත්සාහ කරනවා. යම් කටුක ස්පර්ශයක් ලැබුණොත් අපි ඒකෙන් බැහැර වෙන්නට උත්සාහ කරනවා. එතකොට යම් නොකමැති මනෝභාවයක් අපට මතුනොත් ඒක අපි අමතක කරන්න උත්සාහ කරනවා. ඒ එතන ඇති වෙන්නේ පටිඝය තමයි. නමුත් ඒ පටිඝය අර අරමුණු ප්‍රතික්ෂේප කරන ස්වභාවයෙන් තමයි ඇති. නමුත් මේ ව්‍යාපාද, ක්‍රෝධ, උපනාහ කියන කාරණා බොහෝ කොට ඇති වෙන්නේ පුද්ගලයන් සම්බන්ධව. දැන් මෙතන ක්‍රෝධය කියන එක නවාකාරයකින් ඇති වෙන්නේ පුද්ගලයන් සම්බන්ධව. අර අස්ථාන ක්‍රෝධේ පමණක් සමහරට සිදුවීම් සම්බන්ධව ඇති වෙන්නට පුළුවන්. ඒතකොට සමස්තයක් හැටියට ගත්තාම මේ කරුණු තුනම ව්‍යාපාද, ක්‍රෝධ, උපනාහ කියන මේ කාරණා තුනම පුද්ගල බද්ධව තමයි බොහෝ අවස්ථාවල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිබඳු මානසික තත්ත්වයක් ඇති වෙන්නට සහ එය වර්ධනය වෙන්නට ප්‍රධාන හේතුව වෙනවා පටිඝ නිමිත්ත නැවත නැවත අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කිරීම. අතිභික්කවේ පටිඝ නිමිත්තං තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සව ව්‍යාපාදස්ස උප්පාදාය. උප්පන්නස්සව ව්‍යාපාදාය භීයෝ භාවය. ව්‍යාපාදස්ස භීයෝ භාවය. එතකොට බුදුරජාණන් වහන්සේ දක්වනවා මහණෙනි යම්කිසි කෙනෙක් ප්‍රතිග නිමිත්ත, ඒ කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය, පුද්ගලයා සමග ගැටෙන ගතිය මනසේ ජනිත වුණහම පළවෙනි වතාවට ඒ පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා. අයෝනිසෝ මනසිකාරයෙන් කියලා කියන්නේ සිහිනුවණින් තොරව ඒ තැනත්තා කල්පනා කරනවා අර ගැටීම සම්බන්ධව ගැටුණු පුද්ගලයා සම්බන්ධ ගැටුණු පුද්ගලයා සම්බන්ධව කල්පනා කරන්නේ අර අපි මුලින් කිව්ව විදිහට ඔහු අතීතේත් මට මෙහෙම කළා දැනුත් මෙහෙම කරනවා අනාගතේටත් එහෙම කරාවි අපේ මිතුරන්ටත් ඔහු හානි කළා දැනුත් හානි කරනවා අනාගතේටත් එහෙම කරයි අපේ හතුරන්ට ඔහු ඉස්සරත් උදව් කළා දැනුත් උදව් කරනවා අනාගතේටත් එහෙම කරයි මේ විදිහට වැරදි විදිහෙන් කල්පනා කරනවා දැන් ඒ ඔහු හිතන જાති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නමුත් ඒ තනත්තා උපකල්පනය කරනවා මෙහෙම මෙහෙම වෙනවා කියලා අර යම් යම් සාධක පදනම් කොටගෙන ඔහු එහෙම සිතනවා එතකොට මේ තමයි අයෝනිසෝ මනසිකාරය සිහියෙන් නුවණින් නෙමේ කල්පනා. සත්වයේ පුද්ගලයේ හැටියට තමන් ගැනත් හිතනවා අනිත් කෙනා ගැනත් සත්ව පුද්ගල ස්වභාවයෙන් හිතනවා දැන් ඔහු මට හානි කරනවා. එතකොට මෙතන ඔහු කියලා කෙනෙකුත් නැහැ. එතනත් ඇති වෙන්නේ හේතුඵල ධර්මතාවයක්. මෙතන මම කියලා කෙනෙකුත් නැහැ. මෙතන ඇති වෙන්නේ හේතුඵල ධර්ම වශයෙන් පවතින නාම රූප ධර්ම පරම්පරාව. නමුත් තමනුත් සත්වයේ හැටියට පුද්ගලයේ හැටියට අරගෙන ඔහුත් සත්වයේ හැටියට පුද්ගලයේ හැටියට අරගෙන මේ දෘෂ්ටිගතිකව වැරදි විදිහට ඒ පිළිබඳව කල්පනා කරනවා. එතකොට අන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා ඒ තැනැත්තාට කෝපය මතුවෙන, ව්‍යාපාදේ මතුවෙන, පටිඝය මතුවෙන, උපනාහය මතුවෙන. කියන්නේ බද්ධ වෛරය ඇති වෙන්නට එතන පසුබිමක් හැදෙනවා. ඇයි? දැන් මේ පුද්ගලයේ හැටියට හඳුනාගෙන දෘෂ්ටිගතිකව ඒ තැනැත්තා තමන්ට මේ විදිහට හානි කරනවා කියලා තමයි දකින්නේ. ඊළඟට දැන් ඔය පුද්ගලයා සම්බන්ධව පටිඝ නිමිත්ත ගන්නවා වගේම ඒ ඇතිවෙච්ච මනෝභාවයත් නැවත නැවත අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනකොට ඒකම වර්ධනය වෙන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ පින්නතුනේ දැන් අපට යම් අවස්ථාවක කෝපයක් මතුනහම, ද්වේෂයක් මතුනහම ඒ මතුවෙච්ච කෝපය, ද්වේෂය නැවත නැවත සිහිකරන වාරයක් පාසා යලි යලි ඒක මතුවෙන්න ඒ අයෝනිසෝ මනසිකාරයෙන් සිහිපත් කරනවා. අපි මේ ඉහතදී සාකච්ඡා කළ බොහෝ අවස්ථාවලදී සිහියෙන් යමක් සිහි කරන්නට පුළුවන්. ඒ වගේම සිහියෙන් තොරව යමක් සිහි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මතක් වෙන්න පුළුවන්. ඒකට සිහි වෙනවා කියනකටත් වඩා හොඳ වචනේ තමයි මතක් වෙන්න පුළුවන්. ඒ මතක් වෙන්නේ පූර්ව උපාදානය. අපි යම් කෙනෙක් එක ගැටුණා නම් ඒ ගැටිච්ච අවස්ථාවේ අපි උපාදාන කරගත්තු පුද්ගල සටහන් රූප ඊළඟට ඒ වෙලාවේ ඇතිවෙච්ච කායික මානසික වේදනා ඒ වෙලාවේ ඇතිවෙච්ච සංඥා ඒ වෙලාවේ ඇතිවෙච්ච චේතනා මුල් කරගෙන ඇතිවෙච්ච සංඛා ඒ වෙලාවේ ඇතිවෙච්ච චක්කු විඥාන සෝත විඥාන කාය විඥාන මනෝ විඥාන ආදී විඥාන එතකොට මේවා අපේ මනසේ උපාදාන වෙලා තියෙනවා ඒවා යම් යම් අවස්ථාවල යලි අවදි වෙනවා ඒ අවදි වෙනකොට අර විදිහේම ගැටුම්කාරී මනෝභාවයක් මතුවේ හැබැයි අපි සිහියෙන් ඒක සිහි කරනවා නම් අපිට සිහි කරන්න පුළුවන් බාධාවක් නැහැ. හැබැයි ඒ එහෙම සිහියෙන් සිහි කරනකොට අපිට අර පටිඝය නැවත නැවත මතුවෙන්නේ නැහැ. කෝපය නැවත නැවත මතුවෙන්නේ නැහැ. ඇයි? අපි ඒ සිද්ධිය සිහියෙන් සහ නුවණින් බලනකොට
හැඟීම් වලට වහල් නොවි ඒ පිළිබඳ ਵਿਚාරපූර්වක අපිට බලන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ පටිඝ ආරම්මණය පිළිබඳව නැවත නැවත අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කිරීමත් ඒ වගේ මේ පටිඝ මනෝභාවය පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කිරීමත් කියන මේ කාරණා දෙකම පුද්ගල సంతානෙහි කෝපය ද්වේෂය වර්ධනය කරන්නට හේතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතිබික්කවේ මෙත්තා චේතෝ විමුක්ති. මහණෙනි මෛත්‍රී මනෝභාවය යම් කෙනෙක් හරියට හඳුනාගෙන එය ප්‍රගුණ කරනවා නම් ඒතනත්තාට පුළුවන්කම තියෙනවා ද්වේෂය යටපත් කරන්න, ද්වේෂය දුරු කරන්න. මෙත්තා මනෝභාවයයි කියලා කියන්නේ මෛත්‍රිය. මෛත්‍රිය නැමැති ගුණය අපේ මනසේ අවදි කරගන්න, මතු කරගන්න පුහුණු වෙනවා. අපි මේ ඉහතදිත් සාකච්ඡා කළා මෛත්‍රිය කියලා මම සුවපත් වෙම්මා, නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සියලු සත්වයන් සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියන මේ වචන වලට සීමා වුණයි කියලා හැබැයි මෙත්තාවක් ඇති වෙන්නේ නැහැ. දැන් කෝපය, ද්වේෂය, තරහව එනකොට අපේ ගතට සිතට දැනෙනවනේ මනෝභාවය. අන්න ඒ වගේ මෙත්තා නැමැති මනෝභාවය හරියට මතුනොත් ඒක අපට දැනෙනවා. ඉතින් ඒක හඳුනා ගන්නට උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාතා යත නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්. එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දිවිහිමියෙන් ඒ දරුවා රකින්නට ඒ දරුවාගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නේ කෙසේද? අන්න ඒ විදිහේ මනෝභාවයක් සියලු සත්ත්වයන් කෙරෙහි ඇති කරන්නට පුළුවන් නම් එතන අපිට මෙත්තාව හඳුනාගෙන පවත්වන්නට පුළුවන්. දැන් මේකෙන් අදහස් කරන්නේ මව තුල දරුවා කෙරෙහි ඇති වෙන්නේ මෙත්තාවමයි කියන එක නෙමෙයි. මව තුල දරුවා කෙරෙහි රාගය ඇති වෙන්න පුළුවන්, තෘෂ්ණාව ඇති වෙන්න පුළුවන්, මසුරුකම ඇති වෙන්නට පුළුවන්, අපේක්ෂා බලාපොරොත්තු ඇති වෙන්නට පුළුවන්, විවිධ මනෝභාවයන් ඇති වෙන්නට පුළුවන්. ඒ ආදරයේ සෙනෙහස හැටියට විවිධ තෘෂ්ණා මූලික මනෝභාවයන් ඇති වෙන්නට පුළුවන්. නමුත් අර දරුවාගේ යහපත අභිවෘද්ධිය අපේක්ෂා කරන තැන ඒ දරුවාට හොඳක් වෙන්නට ඕන, දරුවාට යහපතක් වෙන්නට ඕන කියන ආකල්පයක් ඒ මව තුළ පවතිනවා. අන්නේ දරුවා පිළිබඳව දරුවාගේ යහපත අපේක්ෂා කරන්නාසේ අපිට සියලු දෙනාගේ යහපත අපේක්ෂා කරන්න පුළුවන් නම් යහපත කැමති වෙන්නට පුළුවන්. අපේක්ෂා කරනවා කියලා කිව්වට ඒක අපි වරදවා නොගත යුතුයි. දැන් අපි යමක් අපේක්ෂා කරලා ඒක නොලැබුණොත් අපිට දුකක් නැති වෙන්නේ, අපේක්ෂා භංගත්තෙන්. දැන් මේ කියන කාරණේදී හිම දුකක් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද මෙත්තාව කියන එක දුක පීඩාව ඇති කරන්නේ නැහැ. මෙත්තාව කියලා කියන්නේ කුසල චෛතසිකය, කුසල මනෝභාවය. එතකොට ඒ කුසල මනෝභාවය ඇති වුණාම ඒ තැනැත්තාට ඒ මොහොතේ ගත සිත සුවපත් කරනවා, අනාගතයටත් ඒ යහපත පිණිස පවතිනවා. ඒ නිසා යම් කෙනෙක් දරුවාට යහපතක් වේවා, අසවලාට යහපතක් වේවා කියලා හිතලා ඒ යහපත නොවුනොත් පසුව දුකටපත් වෙනවා නම් එතන තිබිලා තියෙන මෙත්තාව නෙමෙයි, අපේක්ෂාව, බලාපොරොත්තු, තෘෂ්ණා මූලික හැඟීමක් පමණයි. මෙන්න මේ විදිහට අපි පරිස්සමින් මේ මනෝභාවයන් විශ්ලේෂණය කරලා හඳුනා ගන්නට ඕන. ඒ කෙසේ හෝ අර වචන වලට සීමා වෙන්නේ නැතිව මේ මෛත්‍රිය නැමැති මනෝභාවය හරියට හඳුනාගෙන අපිට අවදි කරගන්නට පුළුවන් නම්, පුහුණු කරන්නට පුළුවන් නම් එය කෝපය, ව්‍යාපාදය, බද්ධ වෛරය දුරු කරන්නට හේතු වෙන කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට දැන් වෛරය දුරු කිරීම සම්බන්ධව තථාගතයන් වහන්සේ දේශනා කරනවා, නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචන අවේරේන ච සම්මන්ති එස ධම්මෝ සනත්. එතකොට අවෛරී භවින් තමයි වෛරය දුරු කරන්න පුළුවන්. මොකද්ද අවෛරී භව කියලා කියන්නේ? එතන අනේකාගේ වරද පිළිබඳව නොගැටී ඉන්න ගතිය, ඒ කියන්නේ ඉවසන ගතිය සහ මෙත්තාව කියන දෙකම තමයි එතන අවෛරී භව හැටියට හඳුන්වන්නේ. එතකොට මෙත්තාව ඇති කරගත්තොත් අපිට අනුන් වෙනුවෙන් යහපත කරන්න අදහසින් අපිට ඒ වෛරය යටපත් කරන්නත් පුළුවන්. ඉවසීම කියලා කියන්නේ අනිත් කෙනා කරන කියන දෙයින් මම කුපිත වීම සුදුසු නැහැ, මම ගැටෙන එක සුදුසු නැහැ කියලා ඒ පිළිබඳව නුවණින් කල්පනා කරලා තමන්ගේ මනස සංසුන් කරගන්න. එතකොට තමන්ගේ මනස සංසුන් කර ගැනීමනොත් අපට ක්‍රෝධ ව්‍යාපාදය දුරු කරන්නට පුළුවන්. ඒ වගේම අනුන්ගේ යහපත කැමති වෙන මානසික තත්ත්වය ගොඩනගා ගැනීමනොත් අපට ක්‍රෝධ වෛරය දුරු කරගන්න පුළුවන්. නමුත් ඒ අනුන්ගේ යහපත අපේක්ෂා කරනවා කියන කාරණේ අපිත් එක්ක යම් කෙනෙක් ගැටුණන් පස්සේ ගැටුණු පුද්ගලයා සම්බන්ධ එකපාරට ඇති කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක දීර්ඝ කාලයක්
අර දරුවා කෙරෙහි මව තුළ ඇති වෙන්නා වගේ ප්‍රියමනාප අරමුණු සම්බන්ධ මධ්‍යස්ථ අරමුණු සම්බන්ධ කාලයක් පුහුණු කරලා තමයි අපිට අපි සමග ගැටෙන පුද්ගලයන් පිළිබඳව මේ මෙත්තාව ජනිත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද හුඟක් අපි දකිනවා මේ මෙත්තාව ඇති කරන්නට බොහෝ දෙනා උනන්දු වුණාට එක්තරා වංචනික ස්වරූපයකින් තමයි ගොඩක් තැන්වල මෙත්තාව ගැන හිතන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න තමන්ට කාගෙන් හරි කරදර තියෙනවා නම් අල්ලපු ගෙදරින් හරි එහෙම නැත්නම් කාර්යාලයේ කෙනෙකුගෙන් හරි තමන්ට කරදරයක් එනවා නම් ඕකට හොඳම දේ තමයි මෙත් වඩන්න. දැන් ඒතකොට මොකටද මේ මෙත් වඩන්නේ? අර ඒ තැනත්තා සුවපත් කරන්න නෙමෙයි. ඔහුගෙන් මට වෙන ප්‍රශ්නේ වළක්වන්න. දැන් ඒ මනුස්සයාගේ මට කරදරයි, ඒ මට වෙන කරදරේ නවත්ත ගන්න නම් ඔය මිනිහට කරන්න ඕන හොඳම දේ තමයි මෙත් වඩන්නේ. එහෙම සමහර විට ඊළඟට තව කල්පනා කරනවානේ දැන් මේ අපිට රිද්දන එකට ඕකට රිද්දන එක නෙමෙයි කරන්නේ නැත්තේ අපි හොඳට සලකන්න ඕන ඔය මනුස්සයාට. එතකොට තමයි මනසට හොඳට රිදෙන්නේ. දැන් අන්න ඒ වගේ මේ මෙත්තාවත් පාවිච්චි කරනවා නිකන් ඇබයක් හැටියට. ඒ අපට එන ප්‍රශ්නේ වළක්ව ගන්න වංචක ධර්මයක් හැටියට. දැන් මේ මට වෙන පීඩාව වළක්ව ගන්න තමයි දැන් මේ ඇබේ ගහන්නේ. එහෙම මෙත් වඩන්න පුළුවන් කමක් නැහැ. මෙත්තාව කියලා කියන්නේ අවංකවම අනිත් කෙනාට යහපත සැලසෙනවාට කැමති බව. අනිත් කෙනා හොඳින් ඉන්නවට කැමති බව. එතකොට ඒ මානසිකත්වය අවංකව මතුනේ නැත්තම් අපි කොච්චර සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියලා අනිත් කෙනා අරමුණු කරගෙන හිතන්න උත්සාහ කළා ඒක යහපත් ප්‍රතිඵල ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. මොකද මානසික තත්ත්වය අර විදිහට වංචනික. ඒ නිසා ඉවසීම සහ මෛත්‍රිය කෝපය ද්වේෂය වෛරය දුරු කරන ක්‍රමයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතකොට ඔය කාරණා දෙක බොහෝ කොට යන්නේ සමතේ පැත්තට. ඊළඟට විදර්ශනා වශයෙන් බලනකොට ප්‍රඥාවෙන් යුක්තව අපට හේතුඵල වශයෙන් දකිමින් ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් දකිමින් චතුරාර්ය සත්‍ය වශයෙන් දකිමින් මේ ගැටලුව निराකරණය කරන්නට ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන්. දැන් අපිට කෝපය ද්වේෂය දුරු කරන්න විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ අතර ප්‍රධානම දේ තමයි විදර්ශනාව හැටියට අපේ මේක හේතුඵල විමසා බැලීම. දැන් අපිට ව්‍යාපාදයක් ඇති වුණා වුණත්, බද්ධ වෛරයක් ඇති වුණා වුණත්, කෝපයක් ඇති වුණා වුණත් මේ ඔක්කොම ගැටුම්කාරී මනෝභාවයන් ජනිත වුනේ කුමක් නිසාද කියලා හිතනකොට අපිට අර පුද්ගලයන්ගේ දෝෂයම තමයි පෙනෙන්නේ. ඒක තමයි හේතුව හැටියට පෙනේ. දර බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් වෙනස් කරන්න නම් හරියට හේතුව දැනගන්න. ප්‍රශ්නේ මොකද්ද? එහි හේතුව මොකද්ද? ඒ හේතුව වෙනස් කරන්නේ කොහොමද? එතකොට තමයි ගැටලුව निराකරණය වෙන්නේ. එතකොට හේතුව හරියට දකින තාක්කල් අපිට ප්‍රශ්නේ निराකරණය කරන්න බෑ. ඒ ගැටලුව විසඳන්න බෑ. එතකොට හේතුව හැටියට අපි ගොඩක් වෙලාවට දකින්නේ හැබැයි හේතුව නෙමෙයි. ඒකට බාහිරින් බලපාලා තියෙන ප්‍රත්‍යක් විතරයි. හේතු ප්‍රත්‍ය කියලා වචන දෙකක් තියෙනවනේ. මේ හේතු ප්‍රත්‍ය කියන වචන දෙකම සමානාර්ථෙනු පාවිච්චි වෙන තැන් තියෙනවා. නමුත් සමහර තැන්වල මේක විශේෂ කොට දක්වලා තියෙනවා. හේතුව කියන්නේ මූල කාරණේ, ප්‍රත්‍ය කියන්නේ ඒකට අදාළ වෙන අවශේෂක. දැන් අපි මේ ලෝකේ ජනිත වුනේ තෘෂ්ණාව නිසා, භව තණ්හාව නිසා. භව තණ්හාව නිසා ඉපදුනා. හැබැයි අපි මනුෂ්‍ය ලෝකේ උපදින්නට හේතුනේ අපි සසරේ කරපු කුසල කර්ම. හැබැයි කුසල කර්ම කොච්චර තිබුණා වුණත් අපි උපදින්නේ නැහැ භව තණ්හාව තිබුණේ නැත්තම්. ඒ නිසා සසර පැවැත්මේ හේතුව කර්මයේ හැටියට නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භව තණ්හාව හැටියට. අර කර්මයේ විසින් කරන්නේ භව තණ්හාවෙන් අල්ලා ගන්න ආත්ම භාවය කොතැනකද කියලා තීරණය කරගන්නට සහාය වෙන එක විතරයි. එතකොට මූල හේතුව වෙන්නේ භව තණ්හාව. මේ භවය නවත්තන්නට ඕන නම් සංසාර ප්‍රවෘත්ති නවත්තන්න ඕන නම් කර්ම රැස්කරන එක නවත්තන එක නෙමෙයි අපි කල යුත්තේ. දැන් එහෙම සමහරව වරද්ද ගන්නවානේ. ඔය පින්කම් කරන්න එපා වැඩිපුර. එතකොට සසර දිග්ගැස් වෙනවා. එහෙම කියනවා. සමහර සාමින් වහන්සේලාත් එහෙම උපදෙස්. ඉතින් පින්කම් කරපුවාම දිග්ගැස් වෙනවා නම් සසර අඟුලිමාලහා මුද්‍රෝ වගේ ඒ ජීවිතේම දහස් ගාණක් මිනිස්සු මරාගෙන මහා පව්කම් කරන කොච්චර දිග්ගැස් වෙන්නද? නමුත් එහෙම දිග්ගැස් උනේ නැහැ. එකෙන් අදහස් කරන්නේ පව්කම් කළාට කමක් නැහැ කියන එක නෙමෙයි. පාපේද කුසලයේද කියන එකේ නෙමෙයි භව පැවැත්මේ ප්‍රධාන සාධකයේ තියෙන්නේ භව තණ්හාව. ඒතකොට තමන් අකුසල කර්ම රැස් කළත් කුසල කර්ම රැස් කළා වුණත් තමන්ට මේ උත්පත්තිය පිළිබඳ භව තණ්හාව අහෝසි කරන්න පුළුවන් නම් ඊළඟ භවයක ජනිත වෙන්නේ නැහැ.
එහෙමනම් මොකටද බුදුරජාණන් වහන්සේ අකුසල් වලින් වළකින්න කුසල් කරන්න කියලා දේශනා කරන්නේ? ඒක එතරම් වැදගත් කාරණයක් නෙමෙයි. මේ සසර පවතින තාක්කල් අපට සැප දුක් ලබා දෙන්නට අර අකුසලය දුක් විපාක ලබා දෙන්නට හේතු වෙනවා, අර කුසලය සැප විපාක ලබා දෙන්නට හේතු වෙනවා. ඒ වගේම තමයි නිවන් දැකීම සඳහා භවතණ්හාව දුරු කිරීම සඳහා අපට අවිද්‍යාව දුරු කරලා ප්‍රඥාව අවදි කරන්න ඕනේ. ප්‍රඥාව අවදි කරන්නට බෑ අකුසල් ජනිත වෙන සිතක. කිලිටි සිතක ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. එහෙමනම් ප්‍රඥාව අවදි කරන්න, අවිද්‍යාව දුරු කරන්න නම් ඒ මනසේ අකුසල ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම දුරු කරන්නට, ඊළඟට ඒ ප්‍රඥාව අවදි කරන්න අවශ්‍ය කුසල ධර්ම, සද්ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම පුහුණු කරන්න. එතකොට සසරේ පවතින තාක්කල් දුක් අඩු කරගෙන සැපසේ ජීවත් වෙන්නටත් අපි පව්කම් වලින් වැළකීලා කුසල ධම් කරන්නට ඕන. නිවන් අවබෝධ කිරීම සඳහා, යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා, අවිද්‍යා තෘෂ්ණා දුරු කිරීම සඳහා ප්‍රඥාව අවදි කර ගැනීමටත් අපේ මනසේ අපි අකුසල ධර්මයන් දුරු කරලා කුසල ධර්මයන් අවදි කරන්න. ඒ සඳහායි අකුසල් වලින් වළකින්න කුසල් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔය පරමාර්ථ දෙක. නිවන් දැකීම සඳහා මනස අවදි කර ගන්නටත්, ඒ නිවන් දැකලා පිරිනිවන් පානතෙක් භව ගමන සුවපත්ව ගුණධම් වඩමින් පවත්වන්නට. එහෙම නැතුව ඒ කරන කුසලාකුසල කර්මයන් නිසා බලහත්කාරයෙන් භවයේ දික් වෙනවා කියලා කියන්නේ. භවයේ අපි සැරිසරන ප්‍රධාන හේතුව තමයි භවතණ්හාව. භවතණ්හාවෙන් තමයි අපි ග්‍රහණය කරගන්නේ. ඒ නිසා කුසල් මහමෙරක් තිබුණා වුණත්, අකුසල් මහමෙරක් තිබුණා වුණත්, ඒතනත්තා භවතණ්හාව දුරු කළොත් එතනින් එහාට භවයට පවතින්නට ඉඩකඩක් නැහැ. ඒ නිසා මූල හේතුව, ප්‍රධාන හේතුව භවතණ්හාව. ඒ වගේම ශක්තිමත්ව හේතුවක් හැටියට බලපානෝ ඒ කියන කර්ම ශක්තිය. එතකොට මේ භවතණ්හාව සහ කර්ම ශක්තිය පාදක කොටගෙන යම් කිසි කෙනෙක් මේ ජීවිතේ මිනිස්සෙක් හැටියට උත්පත්ති ලැබුවහම ඒතනත්තාට සාංසාරිකව භවතණ්හාව තිබුණා කියලා, කර්ම ශක්තිය තිබුණා කියලා විතරක් පවතින්නට බෑ. කෑම කන්න ඕන. ඊළඟට රෝගී වුණොත් ඖෂධ ප්‍රතිකාර කරන්නට, ඉරියව් නිවැරදිව පවත්වන්නට, ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය පවත්වන්නට, ශරීර උෂ්ණත්වය සමබර කරගෙන පවත්වන්නට. එතකොට මේවා කය පවත්වන්නට සහායක ධර්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කය අස්වාස ප්‍රශ්වාස රූප නිබද්ධංච, ආශ්වාස ප්‍රශ්වාසයේ ඇසුරු කොටයි පවතින්නේ. ආහාර රූප නිබද්ධංච, ආහාරයේ ඇසුරු කොටයි පවතින්නේ. ඉරියාපතු රූප නිබද්ධංච, ඉරියව් පවැත්වීම පදනම් කොටගෙනයි පවතින. සීතුන් රූප නිබද්ධංච, සීතෝෂ්ණ සමතුලිත කර ගැනීම මතයි පවතින. එතකොට භවතණ්හාවෙන් තමයි ඉපදුනේ, කර්ම ශක්තියෙන් තමයි මනුෂ්‍ය ලෝකයක ජනිත වුනේ. නමුත් ඒ දෙකෙන් විතරක් මේක පවත්වන්න බෑ. මේක පවත්වාගෙන නඩත්තු කරගෙන යන්න අවශේෂ සාධක තෝරන. එතකොට ඒව තමයි ප්‍රත්‍ය. අර භවතණ්හාව තමයි මූලකාරණ. භවතණ්හා මූලකාරණේ වෙනවා, කර්ම ශක්තිය සහ අවශේෂ සාධක ප්‍රත්‍ය වෙනවා. යම් කිසි කෙනෙක් කල්පනා කළොත් අර ප්‍රත්‍ය නවත්තන්නට ආහාර ගන්න නැතුව ඉන්න, ඊළඟට හුස්ම ගන්න නැතුව ඉන්න, එතකොට ඉතින් මැරෙන්න පුළුවන්. හැබැයි භව තණ්හාව දුරු වෙන තාක්කල් ඒ තැනත්තා උපදින එක නවතින්නේ නැහැ. ඒ නිසා ප්‍රත්‍ය වෙනස් කළයි කියලා ප්‍රශ්නේ निराකරණය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේක දක්වනවා, යථාපි මූලේ අනුපද්ද වේ දල් හේ චින්නෝ පිරුක්ඛෝ පුනරේව රූහති. හොඳට මුදුන් මූල සහිත ගහක මුදුන් මූලයි අවශේෂ මූල පද්ධතියයි ස්ථාවරව තියෙද්දි එතනත්තා අතු ටික කපලා දාන. මෙතන ඉර එළිය වැටෙන්නේ, වදල ගතිය වැඩි කියලා, තෙතමනේ වැඩි කියලා අතු ටික කපලා දාන. අතු ටික කපලා දැම්මෙන් පස්සේ ප්‍රශ්න නිරාකරණය වුණා වගේ තමයි පෙනෙන්නේ. හොඳට අවුව වැටෙනවා, අර තෙත ගතිය හිඳෙනවා, වදල ගතිය නැති වෙනවා. නමුත් සති කීපයක් යනකොට අර කපපු තැන් වලින් දෙතුන් ගුණේ ලියලනවා. ඇයි? මූල හේතුව එහෙමම තියෙන නිසා. අන්න ඒ වගේ යම් කරුණක මූල සාධකේ ප්‍රධාන හේතුව ඉතිරිව තිබියදී අවශේෂ ප්‍රත්‍ය වෙනස් කළයි කියලා අපිට ගැටලු නිරාකරණය කරන්න බෑ. ඒ නිසා ක්‍රෝධය, ව්‍යාපාදය, බද්ධ වෛරය මේවා දුරු කරන්නට ඕන නම් ඒවා ඇතිවීමේ මූල හේතුව අපි විදර්ශනා ප්‍රඥාවෙන් හඳුනා ගන්න ඕන. කවර හේතුවකින්ද මේක ජනිත වෙන්නේ? හේතුව හැටියට අපිට පේන්නේම අර ප්‍රත්‍ය ටික. අනිත් කෙනා කරපු දේ, කියපු දේ, හැසිරුණු ආකාරය, ඒවැ දොස් තමයි පේන්නේ. ඒ නිසා අපි හැමතිස්සෙම අපේ හිත හදාගන්න අනිත් අය සීරුවෙන් තියන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට විදර්ශනා ප්‍රඥාවෙන්
විමසා බලනකොට යෝනිසෝ මනසිකාරයෙන් විමසා බලනකොට ඒතනත්තාට වැටහෙන්න ගන්නවා නෑ ඒ අනිත් කෙනාගේ වැරදි ක්‍රියාව බාහිර සාධකයක් වුණා පමණයි. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ උත්සන්න වුනේ. හැබැයි ඒක පාදක ඒක සාධකයක් වුණාට මේ මතුනේ මගේම දෝෂයයි. මගේම මනසේ පටිඝයනේ මතුවේ. ඒක හරියට දැක්කොත් විතරයි ඒ හැබැයි මූලය දුරු කරන්නට අපට ක්‍රියා කරන්නට පුළුවන්. ඒ නිසා විදර්ශනා ක්‍රමයට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය දේ තමයි හේතුප්‍රත්‍ය නිවැරදිව හඳුනාගන්න. ඊළඟට අපි කල්පනා කරන්නට ඕන අපිට අනිත් කෙනා හදන්න පුළුවන්කමක් නැති වුණාට අපිට පුළුවන්කම තියනවා ඒ කාරණේ පාදක කොටගෙන මගේ මනසේ ඉවසීම පුහුණු කරන්න. අපිට ලෝකය වෙනස් කරන්න බැරි නම් අනුතරමින් ඒකේ ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. මොකක් හරි සාංශාරික කර්ම ශක්තියක් නිසා මේ ජීවිතේ අපි හොඳින් හිතලා මතලා තීරණය කරලා කටයුතු නොකරපු නිසා යම්ම් ගැටලු ජීවිතේ මතුවෙනවා. යම් යම් පුද්ගලයන්ගේ කරදර කම් කටු වලට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. දැන් ඒ ටික වෙනස් කරන්න බැරි නම් අනුතරමින් මේ ලැබෙන අවස්ථාවේ මට ඉවසීම පුහුණු කරන්නටවත් පුළුවන්. මහබෝසතාණන් වහන්සේ ශාන්තිය පුහුණු කරන්න අසත්පුරුෂය ඉන්න තැන් හොයාගෙන ගියා. ඉතින් අසත්පුරුෂයා තමන්ගේ ගෙදරටම ඇවිත් තියෙනවා නම් දැන් ආය හොයාගෙන යන්න දෙයක් නැහැ. දැන් ඉතින් ඉවසීම පුහුණු කරන්නයි තියෙන්නේ. ඒ කාරණේ අපිට නුවණින් තේරුම් ගන්නට පුළුවන් නම් පින්නතුනි එය පාදක කොටගෙන අපට ශාන්ති පාරමිතා පුරන්නට පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය දිහා බැලුවෙන් පස්සේ බෝසත් අවදිය ගැන උන්වහන්සේ කුසල කර්ම වලින් විතරක් නෙමෙයි ප්‍රයෝජනගෙන තියෙන්නේ. දැනගෙන හෝ නොදැනගෙන හෝ සසරේ අකුසල් සිද්ධ වුණා නම් අකුසල් දැන දැන කරන එක යෝග්‍ය නැහැ. අපි අර මුලින් කිව්වනේ අකුසල කර්ම කළාම දුක් විපාක ඇති වෙනවා. අකුසල කර්ම කළාම සිත කිලිටි වෙලා නිවන් මඟ ඇහිරෙනවා. ඒ නිසා අකුසල් වලින් වැළකිය යුතුයි. සබ්බපාපසකරණං කියලා සියලු බුදුරු දේශනා කරන්නේ ඒකයි. නමුත් ප්‍රතඥන ජීවිතයක් තුළ දැනගෙන නොදැනගෙන අපි අතින් අකුසල් වෙන්න පුළුවන්නේ. ඒ සිද්ධ වුණු අකුසල් නිවන් දැකලා පිරිනිවන් පානකම් අපිට භවෙන් භවේ විපාක දෙනවනේ. ඒවා යට කරගන්න පුළුවන් නම් හොඳයි. සමහර අවස්ථාවල යට කරගන්න බැරුව විපාක දෙන. එහෙම විපාක දෙනවා නම් අනිවාර්යෙන් එබඳු අවස්ථාවල අපට පුළුවන්කම තියෙන අර කුසල විපාකයෙන් ප්‍රයෝජන ගන්න වගේම අර අකුසල විපාකයෙන් උත් යම්කිසි ප්‍රයෝජනයක් ගන්න. අජාන් චාහාමුදුරුව මේ සම්බන්ධව කියන්නේ කැලි කසල පොහොර කරගන්න. එතකොට කැලි කසල පොහොර කරගන්නවා කියලා කියන්නේ දේවල් කුණු වෙන්නේ නැතුව නරක් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි නරක් වෙලා කුණු වෙලා යනවා නම් ඊට පස්සේ ඒකට තව කුණු රොඩු ටිකක් දාලා ඒක පොහොර හැටියට සකස් කරගෙන ඒකේ මල් පැලයක් පළතුරු පැලයක් හදාගෙන පරිසරයත් අලංකාර කරලා ජීවිතයත් පෝෂණය කරගන්න පුළුවන්. එතකොට ඒ කැලි කසල ටික අපිට සම්පතක් කරගන්න පුළුවන්. කැලි කසල කියන ඒවා හොඳ දේවල් හැටියට අගය කරන්න කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. හැබැයි තියෙන කැලි කසල ටික අපිට කළමනාකරණය කරගන්න පුළුවන් යහපත් අර්ථයක් සඳහා. අන්න ඒ වගේ පව්කම් කරන්නට කියන එක නෙමෙයි මේ කියන්නේ. සසර ගමනේ දැනගෙන හෝ නොදැනගෙන පව්කම් කළා නම් ඒ පව්කම් වල විපාක අපි වෙත පැමිණෙනවා. ඒක යට කරගන්න වළක්වා ගන්න පුළුවන් නම් ඒකත් හොඳයි ප්‍රයෝග සම්පත්තිය තුල. හැබැයි යට කරගත්ත නොහැකි ආකාරයට දුක් විපාක මතුවෙනවා නම් දැන් අපිට අර විදිහේ අසත්පුරුෂය පිරිවරාගෙන ඉන්නට වෙලා තියෙන්නේ බිරිඳ හැටියට ඇවිත් තියෙන්නේ අසත්පුරුෂයෙක් නම් සැමියා හැටියට ඇවිත් තියෙන්නේ අසත්පුරුෂයෙක් නම් මව්පිය හැටියට දරුවෝ හැටියට ඇවිත් තියෙන්නේ අසත්පුරුෂයෝ නම් අසල්වාසීන් හැටියට ඉන්නේ අසත්පුරුෂයෝ නම් ඉතින් ඒ අසත්පුරුෂයන්ගෙන් පීඩා විඳින්නට මමත් මොකක් හරි කර්මයක් සසර කරලා ඇති. ඉතින් ඒ කරුණේ දැන් අපිට 100%ක් වෙනස් කරලා උන් හිටිතන් සියල්ල මගහරවලා සියල්ලෙන් බැහැර වෙලා යන්නට බැරි නම් අදුතරමින් ඒ අසත්පුරුෂ ක්‍රියාවලින් ප්‍රයෝජනයක් ගන්නටවත් අපි උත්සාහ කරන්න. දැන් මහබෝසතාණන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයාට වසර 6ක් දුෂ්කර ක්‍රියා කරන්න උනේ කුසල කර්මයක් නිසා නෙමෙයි අකුසල කර්ම විපාකයක් නිසා. හැබැයි ඒ අකුසල කර්ම විපාකේ විපාක දෙන්නට ඉඩහැරලා උන්වහන්සේ වසර 6 මුළුල්ලේම ගැඹුරු අධ්‍යයනයක නිරත වුණා. එදා භාරත සමාජයේ තිබිච්ච සියලුම වෘත ක්‍රම දුෂ්කර ක්‍රම. ඒ නිසා උන්වහන්සේට බුදු වුණාට පස්සේ සිංහනාද කරන්න පුළුවන් වුණා. ඔය දුෂ්කර වෘතකම අනුගමනය කරලා අත්තකිල මතාන යෝගයෙන් නිවන් අවබෝධ කරන්න බෑ. ඇයි බෑ කියන්නේ? ඒවා කළ හැකි උත්තරීමයට මම සිද්ධ කළා. ලෝකේ අන් කිසිවෙක් නොකරන තරම් මාරාන්තික මට්ටමට මං ඒ දුෂ්කර වෘත අනුගමනය කළා. එනිසා මම ලෝකයට කියන්නේ
ඒක නිවන් අවබෝධයට සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඒතොර මේ અભීත සිංහනාදය කරන්න උන්වහන්සේට හැකි වුණේ කුමක් නිසාද? අර අත්දැකීම තුලින්. ඒ අත්දැකීම ලැබුවේ කුමක් පාදක කොටගෙනද? සාංසාරික අකුසල කර්ම විපාකයක දුක්ඛ විපාකයේ පාදක කොට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක අනුවන පුද්ගලයාට සිහිනුවන නැති පුද්ගලයාට දුක සම්මෝහය පිණිස හේතු වෙනවා. සම්මෝහය කියලා කියන්නේ මුලා වෙනවා. ඒ දුක මතුවෙනකොට උට නිනව් නැති වෙනවා. තියෙන ප්‍රඥාවත් මොට වෙනවා. සිහි කල්පනාව නැති වෙනවා. හැඟීම් වලට වහල් වෙනවා. එතකොට ඔහුගේ සම්මෝහය අවදි. හැබැයි සිහිනුවන පුරුදු කරන කෙනෙකුට අවශ්‍ය නම් දුක පරේෂණය සඳහා යොදා ගන්න පුළුවන්. ප්‍රඥාව අවදි කරගන්න යොදා ගන්න. ඒ කොහොමද? දුක පීඩාව ඇති වෙනකොට එතනත්ත කල්පනා කරනවා මේ දුකෙන් නිදහස් වෙන්නට මගක් තියනවාද? ඒ මග කියා දෙන්නට කෙනෙක් ඉන්නවද? ඒ මග කියා දෙන්න දහමක් තියනවාද කියලා ඒ දුක හඳුනාගෙන එතනින් නිදහස් වෙන මාර්ගයක් හොයනවා. එසේ සොයනකොට දුක දුකට හේතුව ඒ නිදහස් වීමේ සඳහා මග කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනාව ඔහු සොයා ගන්නවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගෙන් අහගන්නවා. අහගෙන ඒ පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා. ඒ මග අනුගමනය කරලා දුකෙන් මිදෙන්නට ක්‍රියාත්මක වෙනවා. මෙසේ දුක පීඩාව ඇති වෙන්නේ යම් කිසි දුක පීඩාව අකුසලයේ නිසාම ඇති වෙනවා කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. ස්වභාවිකව අපි ඉපදුනාට පස්සේ මේ සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණයක් පවතිනවා. ඒක අකුසලයේ නිසාම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. හැබැයි අපි සසරේ කරපු යම් යම් අකුසල් නිසාත් අපට කටුක විපාක, දුක්ඛ විපාක ජනිත වෙනවා. එතකොට ඒකත් දුකක් තමයි. අර සංස්කාරයන්ට ආවේනික වුණු දුක්ඛයත් දුක්ඛයක් තමයි. එතකොට ආවේනික දුක්ඛේ රහතන් වහන්සේටත් පවතිනවා පිරිනුවන් පානක. උන්වහන්සේ කෙලස් නැසුවට පස්සේ ක්ලේශ දුක්ඛේ නැ, හැබැයි සංස්කාර දුක්ඛේ උන්වහන්සේටත් පිරිනුවන් පානකම තියෙනවා. දැන් ප්‍රතඥයාට ක්ලේශ දුක්ඛයක් තියෙනවා, සංස්කාර දුක්ඛයක් තියෙනවා. ඊළඟට රහතන් වහන්සේටත් ප්‍රතඥයාටත් දෙන්නටම අකුසල කර්ම විපාකයන්ගෙන් පැමිණෙන අමතර දුක්ඛ විපාකයන් පවතී. ඒක රහත් වුණා කියලා නවතින්නේ නැහැ. පිරිනුවන් පානකම ඒක විපාක දෙයක්. ඒතොර අන්න ඒ తත්වය අපට රහතන් වහන්සේට එක ගැටලුවක් නැහැ. දැන් සියල්ල කළ යුතු දේවල් නිමා කරලා තියෙන නිසා මේ ප්‍රතඥයෙක් හැටියට අපිට ඒක වළක්වා ගන්න පුළුවන් නම්, මගහැර ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි වළක්වා ගන්නට බැරි නම් එය ජීවිතයට පොහොරක් කරගෙන අවශ්‍ය ගුණ දියුණු කරන්, ඉවසීම පුහුණු කරන්, වීරය පුහුණු කරන්, අධිෂ්ඨානය පුහුණු කරන්, ප්‍රඥාව අවදි කරගන්න. අපි කොහොමද මේ කටුක අවස්ථා පාවිච්චියට ගන්න? අන්න ඒ විදිහට හේතුඵල වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් විදර්ශනා කරන තැනැත්තාට කෝපය, ද්වේෂය, ව්‍යාපාද, බද්ධ වෛරය මේවා දුරු කරගන්නට විදර්ශනා ප්‍රඥාව උපකාර කරගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ වත්ථූපම සූත්‍රයේහි තුන් දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි උපක්ලේශ ධර්ම හැටියට දක්වන්නේ ව්‍යාපාදය, ක්‍රෝධය සහ බද්ධ වෛරය. ඒ කාරණා තුනම ව්‍යාපාද පටිඝ මූලයෙන්, එහෙම නැත්නම් ද්වේෂ මූලයෙන් හටගන්නා කෙලෙස් ධර්ම. ඒ නිසා අපි ඒ කාරණා තුනම එකට අරගෙන අද සාකච්ඡා කළේ. එතකොට ඒ කාරණාවල ඒ ක්ලේශ ධර්මයන් හඳුනාගන්නේ කොහොමද? ඒවා ජනිත වීමේ හේතු මොනවාද? ඒවා දුරු කරන සමත ක්‍රමය සහ විදර්ශනා ක්‍රමය කියන මේ කාරණා පිළිබඳව අපි මම හිතන්නේ ප්‍රමාණවත් වෙන්න සාකච්ඡා කළා. එමනම් දැන් වෙලාව 8:00, අපි සුපුරුදු පරිදි සත්‍යක්‍රියාවට විනාඩි 5ක් පමණ යොමු කරමු.